විශේෂ කලාවේ විද්‍යුත් කැන්වසය. අපි චිත්‍රයක් අඳින්න පටන් ගන්නෙ කොහොමද? නේද? චිත්‍රයක් අඳිනවා නම් මොන වගේ විදිහකට ආරම්භයක් කරනවද? හැබැයි අද මේ වෙනස් විදිහ වැඩක් කරනොත් මොකද අපේ බිනුඳි මෙතන ඉන්නවා නේද? ඔව්. ඉතින් හැමදාම මට මේ වැඩසටහනට ආපු දවස් ඉඳලා කියපු කාරණයක් තමයි බිනුඳි කියනවා අනේ සර් අනේ මාමේ නේද? මගේ පින්තූරය අඳින්න පුළුවන්ද කියලා. ඉතින් මේක දැන් කොයි වෙලාවක හරි කරන්නත් එපා. ඔන්න අද අපි කරන්න යන්නේ කාගේද? මාව අඳිනවා. ඔව්. බිනුඳිගේ පින්තූරයක් අඳින්න. ඉතින් මේක ඔයගොල්ලන්ට බලන් ඉන්න අලුත් අත්දැකීමක් වෙයි. මේ අත්දැකීම ඔයගොල්ලගේ ගෙදර ඉඳන් ඔයගොල්ලන්ටත් කරන්න පුළුවන්. ඔයගොල්ලගේ අම්මා, තාත්තා, එහෙම නැත්නම් නංගි, මල්ලි මේ කවුරු හරි තියාගෙන ඔයගොල්ලන්ට අඳින්න පුරුදු වෙන්න පුළුවන්. සමහර විට මේ විදිහටම අඳින්න නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට මේ ගැන කරන්න උත්සාහ දරන්න පුළුවන්. අද මේ කරන්න හදන්නේ ඇත්තටම පෝට්‍රේට් එකක්. එහෙම නැත්නම් ආලේක චිත්‍රයක් අඳින එකම විතරක් නෙවෙයි අඳින්න උනන්දු කරවන්න නේද? ඔව්. ගෙදර ගියාට පස්සේ මල්ලි ඔයා අඳිනවද? හා මං අඳින්න. මල්ලිවත් නේද? ඉතින් අද බලමු ඔයා සද්ද නොකර නේද මේ වගේ කෙලින් හිටියොත්. ඉතින් මට පුළුවන් වෙයි සමහර වෙලාවට ඔයාගේ වගේම ටිකක් කිට්ටුවට හරි නේද පින්තූරයක් අඳින්න. ඉතින් ඔයාලා අපිට තියෙන කාල වේලාවත් එක්ක තමයි මේ ගැටලුව තියෙන්නේ. නමුත් අපි යම් ප්‍රමාණයකට ඔයාගේ චිත්‍රයක් අඳින්න උත්සාහ කරනවා. එතකොට මාමේ ඒ වගේ චිත්‍රයක් අඳිනකොට මම ඇස්පිල්ලම් ගහන්න ඕනද නැත්තම්? නෑ, ඇස්පිල්ලම් ගහන්න නැතුව ඉන්න බෑනේ අපිට නේද? ඉතින් ඔයා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ චිත්‍රය අඳිද්දි අපි දැන් කිව්වොත් මේ පැත්තට බලා ගන්න කියලා බලමු. චිත්‍රය මේ පැත්තට හැරෙන්න. ආ, මේ ඉරියව්වට දිගටම ඉන්න ඕනේ. මොකද ඉරියව් ඇස්පිල්ලවට කමක් නෑ. ඇස්පිල්ලවට ගැහුවත් කමක් නෑ. මාත් එක්ක කතා කරත් කමක් නෑ. ඔයා ඕන ප්‍රශ්නයක් මගෙන් අහන්න. හැබැයි අඳින වෙලාවට විතරක් ඒ කියපු තැන දැන් මේ ඉරියව් බලද්දි අපි මේ කැමරා දිහා බලන් ඉන්නවා කියලා ඒ විදිහට දිගටම බලන් ඉන්න ඕනේ. එතකොට තමයි මට පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම ඒ ආකාරයෙන් චිත්‍රය අඳින්න. ඉතින් මං හිතනවා මේක අලුත් අත්දැකීමක් වෙයි නේද? බලමුද අපි අඳින්න එහෙනම්. ටැග් ගාලා. හරි. ඔන්න මම පටන් ගන්නයි හදන්නේ මේ වගේ සුදු කොලයක් අරගෙන. ඉතින් දැන් පැන්සල මේකට භාවිත කරන මම 8B පැන්සලක්. තද පාට නේද? තද පාට පැන්සලක් පටන් ගන්න හදන්නේ. ඉතින් දැන් ඔයාට තියෙන්නේ නම් මෙතන ඉඳලා කතා කරන්න නැතුව නේද? මේ පැත්ත බලාගෙන ඉන්න මම ඔයාව අඳින්නයි හදන්නේ. ඉතින් මුලින්ම පටන් ගන්න තැනක් කියලා කවරේ ගොඩක් කලාවට හිතන මේ වගේ පටන් ගන්න කොහොමද පටන් ගන්න කියලා. ඉතින් අපි එතෙන්දී කරන දේ තමයි දැන් ඔයා ඉන්නවනේ බලාගෙන. දැන් ප්‍රෝග්‍රෑම් එක කරන්න නෑ ඔයා. හරිද? හරි. ඔන්න එහෙනම් දැන් ඉස්සෙල්ලම මම කරන්නේ මේ සාමාන්‍ය බින්දුගේ මේ හැඩ තලයේ ගන්න පොඩි මේ වගේ රවුමක් ඇඳගෙන අපි හැමසරේකම කරනවා මේ වගේ පොඩි හැඩයක් ඇඳගන්න එක නේද? මේ වගේ රවුමක් ඇඳගත්තොත් අපිට පුළුවන් පරිමාව හදාගන්න. කැමරක දිහා බලන්න. ආ හරි. ඔතන තමයි වාගේ තැන. හරිද? හරි. ඔන්න දැන් මම එතෙන්දී අඳිනවත් එක්ක මම මේ වගේ රවුමක් ඇඳගත්ත ගමන් මම මේ වගේ නහයත් එක්ක යන තැනින් මෙහෙම ඉරක් ගහ ගන්නවා. මේ වැඩසටහන ඉදිරියේදී කරනවා හරියටම පින්තූරයක් කාගේ හරි ෆොටෝයක් අඳින හැටි කොහොමද කියලා. හැබැයි මේ කරන්නේ අද ඉතින් බිනුදිගෙන් බේරෙන්න බෑනේ නේද? ඒ හින්දමයි අද මේ අඳින්න ගත්තේ. ඔන්න දැන් අපි අද අඳින්න ගමු. මෙතන තමයි අපි අර කියන වගේ නහය සහ ඇස් දෙකත් එක්ක බෙදෙන තැන. ඇස් දෙකේ ඇස් බැමි නේද? මේ ඇස් බැමි තියෙන තැනින් අපි මෙහෙම ටිකක් ගහ ගන්න ඕන. දැන් අපි අඳින්න පටන් ගමු. ටික කතා කරනකොට තමාරුවේ අඳින්න අපි හිමින් අඳින්න පටන් ගමු.
හරි. ඔන්න එහෙනම් අවසන් කරා බිනුදි. ඉතින් බිනුදි තියාගන්න හරිම අමාරුයි නේද? දන්නවනේ අලි පැටියෙක් කොහොමද තියාගන්නේ කියලා. අල්ල අලි පැටව දඟලන හැටි දැකලා තියෙනව නේද? ඒ වගේ තමයි මේ පුංචි අපේ බිනුදි. ඉතින් හරි අමාරුවෙන් ඇඳගත්තා. ඉතින් නමුත් ලස්සනට අපි ඇඳයි කියලා හිතන වාට දෙන්නම් මේක අරගෙන යන්න. හා. හරි. ඉතින් එහෙමනම් ඔන්න මේ වගේ නිර්මාණ අපිට කරන්න පුළුවන්. ගෙදරදි කරන්න මං කිව්වේ යෝජනා කරන්න. මේක අපි අද මූල ආරම්භයක් විදිහට විතරයි මේ කරේ. අපි ඉදිරියේදී කොහොමද මූණක් අඳින්නේ, නහයක් අඳින්නේ කොහොමද, කටක් අඳින්නේ කොහොමද, මේ හැම එකක්ම අපි ඉදිරියේදී වෙන වෙනම කියලා දෙන්නේ නැහැ සූදානම්. ඒතකොට අපි බිනුදිගේ ඇහැ අඳින්නේ කොහොමද, බිනුදිගේ කට අඳින්නේ කොහොමද, මේ ඔක්කොම අපි වෙන වෙනම කියලා දෙන්න තමයි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මං හිතනවා අද වැඩසටහන ඇතුළේ ටිකක් අලුත් දෙයක් ඉගෙන ගන්න ඕනේ කියලා හිතනවා. මොකද හැමදාම ආපු ගම වැඩසටහනට මං අර කලින් කිව්වා වගේ බිනුදි අඬනවා මගේ ෆොටෝ එකක් ඕනි කියලා. ඔන්න අද අපි ඒක ඉෂ්ට කළා. ලස්සනයිද? ඔව්, thank you. ආ, you are welcome. එහෙමනම් ඔන්න අපි ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් අඳින්න තමයි පුංචි අයට උගන්වන්නේ. පුංචි කාලේ ඉඳලම අපි පෝට්‍රේට් අඳින්න නේද? අම්මගේ තාත්තගේ ආච්චිගේ බබාගේ නේද? මල්ලිලගේ ඕන කෙනෙක්ගේ නිර්මාණ ඇඳලා අපිට එවන්න. මතක් කරමුද දුරකථන අංකය? 0766633031. ඔව්. ඉතින් මේ සියලු දේවල් අපි ඕගොල්ලෝ වෙනුවෙන් මේ පුංචි අය වෙනුවෙන් මයි ටියාරා ඕකේ වෙතින් ටියාරා ඕකේ ආර්ට් පැලට්. එහෙනම් අපි තවත් දවසක හමු. සියලු දෙනාටම ආයිබෝවන්. ඕකේ ආර්ට් පැලට් දෘශ්‍ය කලාවේ විද්‍යුත් කැන්වසය.